साधु साधु साधु, नमस्कार वीवा बुदुरुअनट समदा बुदुहिमि शरणयामि। नमस्कार वीवा धम्रुअनट समदा सदहं शरणयामि। नमस्कार वीवा संगरुअनट समदा महासंग शरणयामि। नमस्कार वीवा तुनुरुअनट समदा तिसारण शरणयामि। साधु साधु साधु। අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු සාමීන් වහන්සේට අප සියලු දෙනාගේම නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, ඔබ අප හැම දෙනාම මේ පිදිලා ඉන්න මේ මනුස්ස ලෝකේ, ඔබ අප කවුරුත් මේ මනුස්ස ලෝකයට ආවේ පෙර ජීවිතේ කරගත්ත යම් පිනක් නිසා. එතකොට පින්නත්නි, ඒ පිනක විපාකයක් විදිහට තමයි මේ සුගති ලෝකේ අපි ඇවිදිලා ඉපදිලා ඉන්නේ. එතකොට පින්නත්නි, මේ විදිහට අපි මේ මනුස්ස ලෝකෙට මේ සසරේ සැරිසරා යද්දී, සතර අපාය මහගෙදර කරගෙන සිටිද්දී, මේ සසරේ සැරිසරා යන සත්වයා අපිට මේ මනුස්ස ලෝකෙට එන්න හම්බුණා කියන එක වාසනාව. එතර පින්නත් යන්නේ වාසනාව උරුම කරගත්ත අපිට තව ලොකු දුර්ලභ ලාභයක් ලැබිලා තියෙනවා. ඒ තමයි බුදුරජාණන් වහන්සේ නම පහළ වෙලා ඉන්න කාලික ඒ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය පවතින යුගයක අපිට ඉපදින්න හම්බෙලා. එතර පින්නත්නි, මේ විදිහට ඒ බුදුරජාණන් වහන්සේ නමක් පහළ වුණාට පස්සේ ඒ බුදුරජාණන් වහන්සේගේ ගුණ කාට හරි අහන්න හම්බුනොත්, කාට හරි බුදුරජාණන් වහන්සේගේ ගුණයක් අහන්න හම්බෙලා බුදුරජාණන් වහන්සේව බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදීමක් ඇති කරගන්න හම්බුනොත්, බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදීමක් ඒ කෙනාට ඇති කරගන්න හම්බුනොත් එහෙම ඒ කෙනා පහදින්නේ අග්‍රම ස්ථානය කියනවා. බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඇති වුණු පැහැදීම ඇති වුණේ අග්‍රම ස්ථානය කියන. යම් යේ භික්කවේ බුද්ධි පසන්නා අග්ගීතේ පසන්නා, අග්‍රම ස්ථානී පැහැදුනා. අග්ගී කෝපන පසන්නා නම් අග්ග විපාකෝ හොති. බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදුණු පැහැදීම අග්‍ර විපාක රැස් කරලා දෙනවා කියන. ඊතර බලන්න පින්වත්නි, ඊතර බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකෙට පහළ වෙලා ඒ බුදුරජාණන් වහන්සේ නම ඉපදුණු කාලික, ඒ වගේම බුද්ධ ශාසනය පවතින කාලයක අපිටත් ඉපදින්න වාසනාවක් තිබ්බා. එතකොට අපි ඒ ගැන හිතලා මුලින්ම සතුටු වෙන්න ඕනේ නේද? ඊට පස්සේ පින්නත්නි, ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කළා, යේ භික්කවේ අරියු අට්ටංගිකෝ මඟු, කවුරු හරි කෙනෙක් මේ ලෝකේ තියෙන පින්නත්නි හේතුන් නිසා හටගත්ත දේවල්, මේ ලෝකයේ පවතින යම්තාක් හේතුන් නිසා හටගත්ත දේවල් ඇද්ද, එහෙම නැත්නම් සංකතයන් ඇද්ද, මේ සියලුම සංකතයන් අතරින් ශ්‍රේෂ්ඨතම දේ කියනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය. මොකද්ද ආර්ය අෂ්ටාංගික මාර්ගය? ඒ තමයි සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්තේ, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන ඔය අංගට. මේ අංගට කියන පින්වත් මේ නිවන් මඟට පවතින ඒකායන ඍජු මාර්ගය, කෙටිම මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය. අන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කවුරු හරි කෙනෙක්
ඒ ආරෂ්ටායංක මාර්ගය කෙරෙහි හිත පහදවාගත්තොත් එහෙම. බුදුරජාණන් වහන්සේ වදාළේ නිවනට පවතින ඍජු මාර්ගය ආරෂ්ටායංක මාර්ගයයි කියලා. කවුරු හරි කෙනෙක් නිවනට නැමුණු සිතින් ආරෂ්ටායංක මාර්ගය කෙරෙහි හිත පහදවා ගන්නවා. අන්නේ කිනාට පුළුවන් කියනවා සංකතයන් එහෙම නැත්නම් හේතුන් නිසා හටගත් යමක් ඇද්ද? එයින් අග්‍රම වූ හේතුන් නිසා හටගත් දේ ආරියෂ්ඨාංග මාර්ගයයි. මේ ආරියෂ්ඨාංග මාර්ගය කෙරෙහි හිත පහදවා ගත්තොත් එහෙම අග්‍රම තැන හිත පහදවා ගත්තා වෙනවා කියන. ඒකට හේතුව මොකද්ද පින්නන්නේ? ඒ කෙනාට නිවන පිණිස පවතින ඒ ඒකායන මාර්ගයේ ඒ කෙනාට යම් දවසක නිවනට ලඟ වෙනවා නම් ඒ කෙනාට යන්න තියෙන මොන මාර්ගයේද? ආරියෂ්ඨාංග මාර්ගය. එතකොට බලන්න පින්නත්නි, බුදුරජාණන් සි දේශනා කරනවා යේ භික්කවේ ධම්මේ පසන්නා අග්ගීතේ පසන්නා. කවුරු හරි කෙනෙක් බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ කෙරෙහි සාක්කාත වූ, සම්දිට්ඨික වූ, අකාලික වූ, ඒහි පසික වූ, ඕපනයික වූ, පච්චත්තං වේතබ්බෝ විඤ්ඤූහි කියන මේ උතුම් ධර්ම රත්නයේ කෙරෙහි කාගේ හරි හිතක් පැහැදුනොත් එහෙම, ඒ පැහැදුණු හිතක් තියෙන කෙනාට අග්‍රම තැනකට ඒ කෙනාගේ හිත පැහැදුනා කියනවා. අග්ගීකෝ පනපසන්නා නම් අග්ගෝ විපාකෝ හොති. ඒ උතුම් ධර්මයේ කෙරෙහි පැහැදුණු කෙනාගේ හිතට අප්‍රමාණ පින් රැස් වෙනවා කියනවා, අග්‍රම පින් රැස් වෙනවා කියනවා. ඒතර බලන්න දැන් අපි මේ ලෝකෙ ඉද්දි අපිට එක එක විදිහට අපි එක එක කාරණා නිසා අපි එක එක දේවල් කෙරෙහි අපි අවධානය යනවා. ඒ කියන්නේ හිතලා බලන්න දැන් අපි මේ ලෝකයේ ජීවත් වෙද්දි අපි පොඩි කාලේ නම් අපිට එක එක දේවල් අපේ ජීවිතයට ලං වෙලා තියෙනවා. එක එක කාරණා. ඒ කියන්නේ ඔන්න දැන් අපි ඉස්කෝලේ යද්දි සමහර වෙනවා විද්‍යා විෂයට කැමති. සමහර වෙනවා ගණිත විෂයට කැමති. සමහර වෙනවා ක්‍රීඩා පැත්තට කැමති. ඒතර එක එක විෂයන් තමන්ගේ ජීවිතයට ලං වෙනවා. එක එක කාරණා ජීවිතයට ලං වෙනවා. ඒතර පින්නත්නි සමහරු ටිකෙන් ටික ලොකු වුණාට පස්සේ එක එක විෂය ධාරා ඔස්සේ තමන්ගේ ජීවිතය ගෙනියනවා. එක එක කාරණා ඒ අයගේ හිතවලට එනවා. ඒ හැම කාරණාවකින්ම පින්නත්නි අග්‍රම තැනගන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ. කවුරු හරි කෙනෙක් මනාකොට ඒ ධර්මයේ හැසිරෙනවා නම් අන්නේ ධර්මයෙන් හැසිරෙන කෙනාගේ ජීවිතයට අග්‍ර විපාක රැස් වෙනවා. පැහැදිලිද? ඊට පස්සේ පින්නත්නි බුදුරජාණන් දේශනා කරනවා යේකෝ භික්කවේ සංඝේ පසන්නා. කවුරු හරි කෙනෙක් ශ්‍රාවක සංඝයා කෙරෙහි පැහැදුනොත් එහෙම ඒ කෙනා පැහැදෙනවා කියන්නේ අග්‍රම ස්ථානික කියනවා. අග්ගී කෝපන පසන්නා නම් අග්ගෝ විපාකෝ හොති. අග්‍රම තැනට පැහැදුණු කෙනාගේ හිතේ විපාකේ අග්‍රයි කියනවා. එහෙනම් බුදුරණන්සේ දේශනා කළේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි, ඊට පස්සේ උතුම් නිවන් මඟ කෙරෙහි, ඊට පස්සේ උතුම් ධර්ම රත්නය කෙරෙහි, ඒ වගේම ශ්‍රාවක සංඝ රත්නය කෙරෙහි කවුරු හරි හිත පහදවා ගත්තොත් එහෙම ඒ කෙනාගේ ජීවිතර අග්‍ර විපාක රැස් වෙන්න පටන් ගන්නවා කියනවා. ඒතර බලන්න කවුරු හරි කෙනෙක් මේ විදිහට හොඳට දැනුවත් තෙරුවන් සරණ ගියොත් එහෙම නුවණින් විමසලා අන්නේ කෙනාට පුළුවන් කියනවා මේ ජීවිතේ සන සම්පත්තිය ඇති කරගන්නට. සන සම්පත්තිය කියන්නේ මොකද්ද? ටික කාලයකට ඒ කෙනාගේ ජීවිතයට ලැබෙන ලොකු ලාභයක්. සුළු මොහොතකට ඒ කෙනාගේ ජීවිතයට ලැබෙන ලොකු ලාභයක් ෂණ සම්පත්තිය. අන්නේ ෂණ සම්පත්තිය උරුම කරගන්න කෙනාට පුළුවන් ඒ කෙනාගේ ජීවිතේ යහපත් පැත්තට යොමු කරගන්නට, සාර්ථක පැත්තට යොමු කරගන්නට, ඒ වගේම නිවනට යොමු කරගන්නට. එතකොට පින්නත්නි අන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ උතුම් ශ්‍රී සද්ධර්මයේ එතකොට අද දවසේදී අපි මේ වෙලාවේ කතා කරන්නේ ඒ බුදුරජාණන් වහන්සේ වදාළ දහම් කාරණාවක අර්ථය. එතර පින්නත්නි බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වුණේ බුද්ධ ගයාවේ වජිරාසනේ. එතකොට බුදුරජාණන් වහන්සේ ගයාවේ වජිරාසනේ සියලුම රාග දේශ මොහ දුරු කරලා උතුම් සම්බුද්ධත්වය සාක්ෂාත් කළා. මේ විදිහට උතුම් සම්බුද්ධත්වය සාක්ෂාත් කරපු බුදුරජාණන් වහන්සේ පින්නත්නි ටික කාලයක් ඒ බෝධින් වහන්සේගේ ප්‍රදේශයේ අවට බුදුරජාණන් වහන්සේ වැඩ හිටියා. එතන මේ විදිහට බෝධින් වහන්සේ අවට ප්‍රදේශයේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉඳලා ටික කාලයකට පස්සේ බුදුරජාණන් වහන්සේ කල්පනා කළා බුදුරජාණන් වහන්සේ යම් කිසි උතුම් අරහත්වයක් සාක්ෂාත් කළාද
රාගදේශ මෝහ නැති ඒ උතුම් නිවන සාක්ෂාත් කළාද. ඒ නිවන් මාර්ගයේ ඒ නිවනට යන ස්වභාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න ඕනේ කියලා කල්පනා කළා. මෙහෙම කල්පනා කරලා බුදුරජාණන් වහන්සේ පින්වත්නි වැඩම කරනවා පස්වග මහණුන් පංචවග්ගීය භික්ෂූන් ඉන්න බරණැස ඉසිපතනයට. එතකොට පස්වග මහණන් කොහෙද හිටියේ? එතකොට බරණැස ඉසිපතන මිගදායි. එතකොට බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නේ කොහෙද? ඔව්, බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නේ ගයාවේ. එතකොට ලොකු දුරක් තියෙනවා කියනවා. එතකොට මේ දුර බුදුරජාණන් වහන්සේ උන්න දීර්ඝ මාර්ගයට පිළිපන්නා. මේ විදිහට වැඩම කරපු බුදුරජාණන් වහන්සේ උන්න ගයාවේ ඉඳන් බරණැස ඉසිපතනට යනකම් ඔන්න දැන් මාර්ගී ගමන් කරනවා. එතන මේ විදිහට ගමන් කරද්දී පින්නත්නි බුදුරජාණන් වහන්සේ යම් ප්‍රදේශයකදී බුදුරජාණන් වහන්සේ ඉදිරියට වැඩම කරද්දී ආජීවකයෙක් මුණ ගැහෙනවා. ඒ තමයි උපක. උපක කියන ආජීවක මුණ ගැහෙනවා. බුදුරජාණන් වහන්සේ වඩිනවා මේ උපක ආජීවකට ඈතදී යම් පේනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වඩිනා මේ විදිහට පෙනෙද්දී අර උපක ආජීවක බුදුරජාණන් වහන්සේ දිහා හොඳට බලනවා කියනවා. බුදුරජාණන් වහන්සේගේ ඉන්ද්‍රියන් ගොඩාක් ප්‍රසන්නව තිබුණා කියනවා. සඳහන් වෙන අද්දසාකෝ උපකෝ ආජීවකෝ භගවන්තං අන්තරාච ගයං අන්තරාච බෝධින් අද්දාන මග්ග පටිපන්නං. බුදුරජාණන් වහන්සේ ඒ බරණැස ඉසිපතන මිගදායට යන මාර්ගයේ දීර්ඝ මාර්ගයට පිළිපන්නා. අන්නි පිළිපන්න බුදුරජාණන් වහන්සේට උපක ආජීවක මුණ ගැහෙනවා. එතකොට ඔන්න දිස්වාන භගවන්තං ඒතද වූච. බුදුරජාණන් වහන්සේ දැන් ඈතින් වැඩම කරනවා. දැන් ඈතින් වැඩම කරද්දී අර උපක ආජීවකට පේනවා රන්වන් සිරුරක් තියෙන දෙතිස් මහපුරුෂ ලක්ෂණින් බබලෙන ඒ අපගේ බුදුරජාණන් වහන්සේගේ ඉන්ද්‍රියන් ගොඩාක් ප්‍රසන්නව පේනවා. සමීපෙහි ගොඩාක් බබලනවා කියනවා. බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා මුල් කාලේ. එතකොට වයස අවුරුදු 35යි සම්මා සම්බුදුරන් වහන්සේට. එතකොට පින්නත් බුදුරජාණන් වහන්සේ දකින්න උපක ආජීවක පෙර ගමන් යනවා. ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා අහනවා කියනවා. මහා ශ්‍රමණයන් වහන්සේ විප්පසන්නානි කෝතේ අවසු ඉන්ද්‍රියානි සාමිනි ඇවැත්නි ඔබ වහන්සේගේ ඉන්ද්‍රියන් ගොඩාක් ප්‍රසන්නයිනි කියලා අහනවා. එතකොට දැන් මෙහෙම කිව්වට පස්සේ කියනවා ආය පරිසුද්ධෝ චවිවන්නෝ ඔබ වහන්සේගේ මේ සමී පැහැය බබලනවා කියනවා. ඔබ වහන්සේගේ සමී පැහැය බබලනවා පරියෝදාද ගොඩාක් පිරිසුදුයිනි නිර්මලයිනි ඔබ වහන්සේ ගොඩාක් බබලනවානි කියලා කියනවා. එතකොට මෙහෙම කිව්වට පස්සේ ඊට පස්සේ අහනවා ආයම කංසීත්වං ආවසු උද්දිස්ස පබ්බජිතෝ ඔබ වහන්සේ පැවිදුණි කවුරු උදෙසාද කියලා අහනවා. ඊට පස්සේ අහනවා කෝ ආති සත්තා ඔබ වහන්සේගේ ශාස්ත්‍රුන් වහන්සේ කවුද කියලා අහනවා. මොකක්ද අහන්නේ? ඔබ වහන්සේගේ ශාස්ත්‍රුන් වහන්සේ කවුද කියලා අහනවා. ඊට පස්සේ ඔබ වහන්සේ කවුරු උදෙසාද පැවිදුණි කියලා අහනවා. ඊට පස්සේ කස්සවාත්වං ධම්මං රෝචේසි ඔබ වහන්සේ මොන වගේ ධර්මයකටද කැමති කියලා අහනවා. ඔබ වහන්සේ මොන වගේ ධර්මයකටද කැමති කියලා අහනවා. ඊට පස්සේ ඔන්න දැන් පින්නත් ඔන්න දැන් කල්පනා කරලා බලන්නේ දැන් බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ඔබ වහන්සේ කවුරු දිසා පැවිදුණාද කියලා. ඔන්න දැන් මෙහෙම කල්පනා කරලා හිතන්නකෝ දැන් කවුරු හරි ස්වාමීන් වහන්සේ නමකින් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක්ගෙන් අහුවොත් එහෙම ඔබ වහන්සේ කවුරු දිසා පැවිදුණාද කියලා එතකොට දෙන උත්තරේ මොකද්ද? සම්මා සම්බුදුරජාණන් වහන්සේ උදෙසා පැවිදුණි. ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේගෙන් මේ ප්‍රශ්නේ අහුවොත් එහෙම බුදුරජාණන් වහන්සේ උත්තර දෙයිද? එතකොට බලන්න පින්නත්නි බුදුරජාණන් වහන්සේ අන්නේ වෙලාවේ කියන ඒවං උත්තේ භගවා උපකං ආජීවකං ගාතාහි අද්දවාසි. අන්නේ වෙලාවේ පින්නත්නි බුදුරජාණන් වහන්සේ ලස්සන ගාතාවන් දේශනා කරනවා. මේ දහම්සක ප්‍රවර්තනය කරන්න කලින් මේ පළවෙනිම බුදුරජාණන් වහන්සේ ඒ උත්තමයන් වහන්සේගේ උතුම් සම්බුද්ධත්වයේ දේශනා කරන මොහොතක්. එතර බලන්න පිනත් මේ මොහොත කොච්චරන සුන්දර තියෙන්නේ නැද්ද? මොකද බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙන්නේ අසංකේය කල්ප ලක්ෂ අසංකේය හතරකුත් කල්ප ලක්ෂයක් වීරිය කරලා. එතකොට ඒ විදිහට වීරිය කරලා බුදුරජාණන් වහන්සේ
නිකෙලිස්සු සම්මා සම්බුද්ධත්වය සාක්ෂාත් කරාට පස්සේ බුදුරජාණන් වහන්සේට මුණගැහෙන මේ උපක කියන ආජීවක ඉදිරියේ බුදුරන් වහන්සේ මොන විදියට ඒ උත්තමයන් වහන්සේගේ නිකෙලිස් හද මණ්ඩලෙන් උපන්නේ දහම දේශනා කරන්නද නේද? ඊට සුබදනස් දේශනා කරන පින්වත්නි, උපක සබ්භා විභු සබ්බ විදු හමස්මි. සබ්භා විභු, බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ තුලින් සියල්ලම අවබෝධ කරගෙන කියන වාසිය කරන්න. බලන්න පළවෙනි වචනේ, සියල්ලම බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ තුලින් අවබෝධ කරගෙන කියන වාසිය කරන්න. ඒ කියන්නේ පින්වත්නි, මේ ලෝකේ තියෙනවා අපිට නොතේරුණාට දුක කියලා යමක් තියෙනවා. අපිට අවබෝධ නොවුණාට දුක කියලා යමක් මේ ලෝකේ තියෙනවා. උපන්න නිරිසතුන් අතර, ඊට පස්සේ සතර අපායි, මනුස්ස ලෝකේ, දිව්‍ය ලෝකේ, බ්‍රහ්ම ලෝකේ, උපන්න සෑම තැනකම මේ දුක කියන එක තියෙනවද නැද්ද? තියෙනවා. ඒ වගේම පින්වත්නි, මේ ලෝකේ ඒ දුකට දුක හටගන්න හේතුවක් තියෙනවා. ඒ වගේම දුක නැති කරන ප්‍රතිපදාවක් තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ පින්වත්නි මේ දුක කියන්නේ මොකද්ද කියලා දැනගත්තා. බුදුරණන් වහන්සේ දැනගත්තේ තමන් වහන්සේ තුලින්මයි නේද? ඒ වගේම බුදුරණන් වහන්සේ මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කළේ දුක හටගන්න හේතුව විදිහට බුදුරණන් වහන්සේ අවබෝධ කළේ මොකද්ද? තණ්හාව. අපේ මේ හිතේ තියෙනවා බැඳිලා යන ස්වභාවයක්. ආස කරන, ඉෂ්ට, කාන්ත, මනාප දේවල් වලට අපේ හිත ඇදිලා යන ස්වභාවයක් තියෙනවා. අන්නේ ස්වභාවය බුදුරජාණන් වහන්සේ අවබෝධ කළා ඒ දුකට හේතු. එතර පින්නත්නි, බුදුරජාණන් වහන්සේ මේ දුක නැති කිරීමත් අවබෝධ කළා. තණ්හාව සේ කළා. ඒ වගේම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මී පරිපූර්ණ වශයෙන් ප්‍රගුණ කළා, අවබෝධ කළා. එතර අන්නේ බුදුරජාණන් වහන්සේ පින්නත්නි ගුරු ඇසුරක් නැතුව චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කළා. ඒ නිසා කියන සබ්බ විදු හමස්මි, තමන් වහන්සේ තුලින් සියල් අවබෝධ කළා. සබ්භා විභු, අන්න ඒ නිසා පින්වත්නි බුදුරජාණන් වහන්සේ සියලු දෙනා ඉක්මවා වාසය කරනවා කියනවා. එතකොට දැන් පින්වත්නි දුක අවබෝධ කරපු ඒ උත්තමයන් වහන්සේගේ හිතේ මොනවද නැති වෙන්නේ? රාගයයි, කෙලිස් නැති වෙන්නේ, ද්වේෂයයි, ඊට පස්සේ මෝහයයි. රාග දේශ මෝහ නැති වෙන්නේ ඒ උත්තමයන් වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්ම සම්පූර්ණයෙන්ම අවබෝධ කළා. එතකොට මේ විදිහට චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ කර බුදුරන් වහන්සේ රාගය ඉක්මවා වාසය කළා. ඊට පස්සේ ද්වේෂයට යට නොවි ද්වේෂය ඉක්මවා වාසය කළා. ඊට පස්සේ මෝහයට යට නොවි මෝහය ඉක්මවා වාසය කළා. එතකොට ඒ නිසා බුදුරන් වහන්සේ මේ කෙලෙසු නික්මවා වාසය කළ නිසා, ඒ වගේම බුදුරජාණන් වහන්සේ යම්කිසි නිකෙලෙස් ගුණයක්ද, විරාගී ගුණයක්ද, ඒ විරාගී ගුණයන්ගේ පරතරයටම වැඩම කළා. ඒ වගේම වීත දෝෂී ගුණයන්ගේ පරතරයටම වැඩම කළා. වීත මෝහි ගුණී පරතරයටම වැඩම කළා. ඒ නිසා පින්නත් බුදුරණන් වහන්සේට කියන සබ්භා විභු, සියල්ලම අභිභවනය කළා කියන. ඒ කියන්නේ පින්නත්නි බුදුරජාණන් වහන්සේ, දැන් අපි මේ කාරණාව අපි මේ විදිහට තේරුම් ගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ සියලු කෙලෙසුන් ඉක්මවා වාසය කළා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ විතරක් නෙමෙයි පින්නන්නේ, බුදුරජාණන් වහන්සේගේ හැකියාව අප්‍රමාණයි, ප්‍රමාණ කරන්න බෑ. ඉර්ධි බලය ගත්තොත් ඉර්ධි ප්‍රාතිහාරය, ඊට පස්සේ අනුශාසනා ප්‍රාතිහාරය, ආදේශනා ප්‍රාතිහාරය ආදී බුදුරජාණන් වහන්සේගේ ප්‍රාතිහාරයන් අප්‍රමාණයි. ඒ ප්‍රාතිහාරයන් බුදුරජාණන් වහන්සේම දේශනා නොකරන්න අපි දන්නේ පින්නත්නේ. මේ වගේ දෙයක් උපදවා ගන්න පුළුවන්ද කියලා කෙනෙක්ට. ඒතර බලන්න කල්පනා කරලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පින්නත්නි කල්පනා කරන්න, බුදුරජාණන් වහන්සේ උන්න ලංකාවට වැඩම කළා. මුලින්ම බුදුරන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා මාස කීපයකින් බුදුරන් වහන්සේ අනාගතය බලලා ඉවර වෙලා ලංකාවට වැඩම කරනවා. ලංකාවේ අනාගත බුද්ධ ශාසනය පිහිටන නිසා, එතකොට ලංකාවේ අනාගත බුද්ධ ශාසනය පිහිටන නිසා ලංකාවේ හිටපු යක්ෂයින් පළවා හරින්න බුදුරන් වහන්සේ ලංකාවට වැඩම කළා. ඒ වෙනකොට මහියංගිනේ යක්ෂ සමාගමක් තිබුණා කියනවා. බුදුරජාණන් වහන්සේ අහසින් වැඩම කරලා ඉරිදීන් මුල් ප්‍රදේශයේටම මහා ඝන අන්ධකාරයක් නැවුවා කියනවා. එතකොට ඒ අන්ධකාරයෙන් අර යක්ෂීන් සියලු දෙනා ආනුභාව සම්පන්න යක්ෂීන්ගේ ආනුභාවය නැති වෙලා යනවා. බුදුරජාණන් වහන්සේ
අර ආනුභාවයෙන් යුතු බුදුරජාණන් වහන්සේගේ ආනුභාවය ඉදිරි යක්ෂයන්ගේ ආනුභාවය නැතිලා යනවා. බුදුරජාණන් වහන්සේ යක්ෂයන්ගේ ආනුභාවය අභිභව බුදුරජාණන් වහන්සේගේ ආනුභාවය බබලනවා. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ ආලෝක ධාරාව මවනවා. ආලෝක ධාරාවක් මවලා ඒ යක්ෂයන්ට කියනවා තථාගතරහ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මේ භූමිය වැඩිින්ද නිසීදෙන මේ එළන්න ඉඩක් සලසලා දෙන්න නේද. ඊට පස්සේ අර යක්ෂීන් ඉඩ සලසනවා. බුදුරණන්සේ නිසීදෙනේ වැඩිඳිමින් ගිනිදැල් ඒ නිසීදෙනින් මතුවෙනවා. සම්පූර්ණයම මුළු ලක්දිවම ටිකෙන් ටික ටිකෙන් ටික ගිනිදැල් විහිදෙනවා. අර යක්ෂීන් ටිකෙන් ටික ඈතට ගිහිල්ලා වෙරළ භූමියට සම්පූර්ණයෙන් වටි වෙරළ භූමියට යනවා කියනවා. පැහැදිලිද? ඊට පස්සේ ගියාට පස්සේ අර යක්ෂීන්ට කල් හිතෙනවා කියනවා අපි මේ දිවයිනින් ඉක්මනට ගියොත් හොඳයි කියලා. හිතුණු ගමන්ම ගිරි දිවයින කෙනෙක් ලං වෙනවා. බුදුරන් වහන්සේ 이르දි බලයෙන් අර සියලුම යක්ෂීන් ගිරි දිවයිනේට පිටත් කරනවා. එතකොට බලන්න බුදුරන් තනි බුදු ඒ බුදුරජාණන් වහන්සේගේ 이르දි බලයේ දහස් ගණන් යක්ෂීන් එක මොහොතින් දමනය කරනවා පින්වත්නි. බලන්න 이르දි බලයෙන් ගත්ත කවුද ශ්‍රේෂ්ඨ වුණේ එතන? බුදුරජාණන් වහන්සේ. එතර බුදුරජාණන් වහන්සේ පින්නත් මේ විදිහට සියලු හැකියාවන් ඉක්මවා වාසය කරනවා කියනවා. සබ්බ විදු හමස්මි සබ්බේසු ධම්මේසු අනුපලිත්තු. එතකොට මේ විදිහට දුක අවබෝධ කළ, දුකට හේතු අවබෝධ කළ, දුක්ඛ නිරෝධය අවබෝධ කළ, චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කළ බුදුරජාණන් වහන්සේ කිසියම් දෙයකට නොඇලී කියන වාසය කරනවා. බලන්න පින්නත් එතර කිසියම් දෙයකට නොඇලි බුදුරජාණන් වහන්සේ වාසය කරනවා කියනවා. එතර බුදුරජාණන් වහන්සේ අතීතයේ බුදුරජාණන් වහන්සේ ජීවමාන වෙදී ගොඩාක් භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ වටි බුදුරජාණන් වහන්සේගේ පිරිවර විදිහට වැඩ හිටියා. ඊට පස්සේ භික්ෂුණීන් වහන්සේලා ඊට පස්සේ රජවරුන්ගේ ඉඳන් සාමාන්‍ය වැසියන්ට යනකම් දහස් ගණන් බොහෝ දෙනා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ බුදුරජාණන් වහන්සේගේ පිරිස සිවණක් පිරිස. එතකොට පින්වත්නි මෙන්න මේ සිවණක් පිරිස බුදුරජාණන් වහන්සේ වටි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ විදිහට බුදුරණන් වහන්සේට දීපුදා වාසය කළා. හැබැයි පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ හිතේ නොයල්ම කොච්චරද කියන්නේ බුදුරජාණන් වහන්සේ ඒ කිසියම් තැනකදී බුදුරජාණන් වහන්සේගේ අර නිකෙලිස් හිතේ කිසියම් වෙලාවක බුදුරජාණන් වහන්සේ ඒ කිසියම් දෙයක් කිරි නොවැළුණු සිතින් ඇලුණු නැති සිතින් වාසය කළා කියනවා කිසිම අවස්ථාවක. ඊතර පින්නත් මේ විදිහට බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ ඒ නොවැළෙන ස්වභාවය, ඒ වගේම ආසා නැති ස්වභාවය, ඒ වගේම කිසියම් කාරණයක් ඉදිරි බුදුරජාණන් වහන්සේ කිසියම් කම්පාවක් නොවිවාසය කරන ස්වභාවය. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දැන් මේ කාටද මේ දේශනා කරන්නේ? උපක කියන ආජීවකට. උපක ආජීවකට දේශනා කරනවා සබ්බංජහ තන්නක්කේ විමුක්තු සයන් අභිඤ්ඤාය කමුදිසෙයන් සියලු කෙලිසුන් ප්‍රහාණී කරලා කියන වාසය කරන්නේ. කෙලිස් කියලා කියන්නේ මොනවද පින්නන්නේ? කෙලිස් කියලා කියන්නේ අපේ හිතේ ඇති වෙන මෙලෝ ජීවිතෙත් අපිට දුකම හදලා දෙන, ඊට පස්සේ පරලෝ ජීවිතෙත් විපාක පව් විදිහට අපිට පව් විපාක අපේ ජීවිතේ රැස් කරලා දෙන කෙලිස්. ඒ කියන්නේ අකුසල කර්මයන්, එහෙම නැත්නම් අයහපත් දේවල්. ඊට පස්සේ බුදුරණන් දේශනා කරනවා මේ කෙලිසුන් ප්‍රහාණය කළා කියනවා. ඒ කියන්නේ පින්නත්නි දැන් කල්පනා කරන් කෙනෙක්ගේ හිතේ ඇති වෙන මාන්නය කියලා කියන්නේ කුසලයක්ද අකුසලයක්ද? අකුසලයක්. ඒක යහපත් දෙයක්ද අයහපත් දෙයක්ද? අයහපත් දෙයක්. ඒක මේ ඒ කෙනාට මේ ජීවිතයේ යහපත පිණිසද පවතින අයහපත පිණිසද? අයහපත පිණිසයි. ඒක මේ කෙනාට මේ ජීවිතයේ දුක පිණිසයි පවතින්නේ, අයහපත පිණිසයි පවතින්නේ. ඒ වගේම එයාගේ පරලෝ ජීවිතයත් ඒක අයහපත පිණිස පවතිනවා. ඒතර කල්පනා කරලා බලන්න ඒ මාන්නීන් යුතුව කෙනෙක් යමක් හිතුවත් ඒ කෙනාට අකුසලක් රැස් වෙන්නේ. මාන්නීන් යුතුව ඒ කෙනා වචනයක් කතා කළත් මාන්නී පෙරටු කරගෙන නම් තියෙන්නේ ඒ කෙනාට අකුසලක් රැස් වෙන්නේ. ඊට පස්සේ මාන්නී පෙරටු කරගෙන එයා යම් ක්‍රියාවක් කළත් ඒ කෙනාට අකුසලයක් රැස් වෙනවා. එතකොට බලන්න පින්නත් මේ සමාජයේ මාන්නිය නිසා කොච්චර දෙනෙක් කොච්චරනම් දුක් විඳිනවද නේද? ඒ කියන්නේ කල්පනා කරලා බලන්න
රැකියාවට ගිය තැන වුණත් ඊට පස්සේ සමාජයේ ඉදදී වුණත් අපි මෙන්න මේ විදිී කට්ටිය ඊට පස්සේ අපිට මෙන්න මේ විදිී සැලකිලියෝනි ඉරස අපි මෙන්න මේ තානාන්තර තියෙන කට්ටිය කියලා ඒ මාන්‍යත් එක්ක කල්පනා වෙන ඒ අරමුණු රටාව නිසා එකනා ඒ කෙනාම පීඩාවට පත්වෙනවා නේද ඒ කියන් ඒ කෙනාට වූමනා කරන සැලකිල්ල ආවිනැත්ත ඒ කියැන රැකවර ්‍යාවනැත්ත ඊට පස්සේ ගෞර සත්කාරය ආවි නැත්තන් හෙම ඒ කෙනාම පීඩාවට පත්වෙන්නේ එනම් මාන්‍යය කියලා කියන්නේ අකුසලය එතට පින්නත් ඒ අකුසලි කොච්චර බලවද්ධ කියන්නේ සමහලාට තමන්ගේ අම්ම ඉදිරී තාත්ත ඉදිරී සහෝදිර විදිරී පව ඒ මාන්‍යය නිසා අකුසල් රැස් කරගන්න නේද එතොට එන්න කල්පනා කල බලන්න පින්නත් නතකොට මාන්‍යය කියන්නේ අකුසලයා ඊට පස්සේ ක්‍රෝධය කියලා කියන්නේ අකුසලයා ඊට පස්සේ හිංසාව කියලා කියන්නේ අකුසලයා ඊට පස්සේ ඊරිසියාව කියලා කියන්නේ අකුසලයා එතොට මේ විදියට මේ වෛර හිංසා ක්‍රෝධ මේ කියන සියලුවම දේවල් කෙනෙ ගීතක උපදින අකුසල් අන්නේ අකුසල් කවුරු හරි උත්තමේ සම්පූර්ණම ප්‍රහාණය කලාන මුලි මුලින්ම ප්‍රහාණය කලානන් ඒ අපගේ සම්මා සම්බුදුරන් වහන්සේ එතර බලන්න පින්නත් බුදුරන් දේශනා කරන මේ විදියට කෙලෙසුන් ප්‍රහාණය කරලයි බුදුරජාණන් වහන්සේ වාසය කරන්නේ තන්නක්කයෝ විමුත්තෝ ඒ නිසා බුදුරජාණන් වහන්සේ තණ්හාව සේ කරලා විමුක්තියට පත් වෙනවා කියනවා. තණ්හාව සේ කරලා විමුක්තියට පත් වෙනවා කියනවා. ඒ කියන්නේ පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ බුදුරජාණන් වහන්සේ බෝධි මූලයේදී තණ්හාව එහෙම නැත්නම් හිතේ ආසාව හිත බැඳිලා යන ස්වභාවය කියන එක සේ කළා කියනවා. ඒ කියන්නේ ගෙවල දැම්මා කියනවා පින්වත්නි. ඒ කියන්නේ ඕන්න ඒ කියන්නේ යමක් තියනවා නම් ඒ තියෙන දේ ටිකෙන් ටික ටිකෙන් ටික ගෙවත් ඒ කියන්නේ ගෙවි යන විදිහට කටයුතු කළොත් එහෙම කවදා හරි දවසක ගෙවිලා යනවා. ඒ කියන්නේ ලීයක් ගත්තොත් එහෙම අපි ලීය මදිද්දි මදින්න මදින්න දවසකින් දෙකකින් නෙමෙයි සමහරට අවුරුද්දකින් දෙකකින් නෙමෙයි. සමහරට කාලයක් ගිහිල්ලා හරි එළිය සම්පූර්ණයෙන්ම ගෙවෙනවා. අන්න ඒ විදිහට බුදුරන් වහන්සේ තණ්හාව සේ කළා කියනවා. ගෙවලා දැම්මා කියනවා. ඒතර පින්නත්නි මේ කෙනෙක්ගේ හිතේ ඇති වෙන තණ්හාව කාමයේ නිසාත් ඇති වෙනවා. ඒ කියන්නේ රූපවලට ශබ්දයට ගඳ සුවඳට ඊට පස්සේ රසයට පහසට ඒ කෙනාගේ ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ රදණීය වූ රූප තියෙනවා අන්නේ රූපවලට ඒ කෙනාගේ හිතේ බැඳීමක් තියෙනවා නම් අන්න ඒකට කියනවා කාම තණ්හාව ඊට පස්සේ ශබ්ද ගන්ධ රස පහස කෙරෙහි ඒ කෙනාගේ හිතේ බැඳිලා යන ස්වභාවයට තණ්හාව කියනවා ඊට පස්සේ පින්නත්නි අපේ මේ අපි මේ සංසාරෙද්දි අපේ හිතල තියෙන තව පැවැත්ම කෙරෙහි ආසාවක් තියෙනවා මෙතනින් තව හොඳ තැනකට යන්න අපේ හිත කැමැත්තක් තියෙනවා ඒ වගේම ඒ තැනින් තව හොඳ තැනකට යන්න කැමැත්තක් තියෙනවා මේ විදිහට බව පැවැත්ම කෙරෙහි ආසාවක් තියෙනවා මේකට කියනවා බව තණ්හා ඊට පස්සේ පින්වත්නි සමහර වෙලාවට සසර යන සත්‍යයට ඇතිවෙනවා මේ බව පැවැත්ම නැති වුණා නම් කොච්චර හොඳද මේක නැතිලා යනවා නම් කොච්චර හොඳද කියලා ආසාවක් එනවා විභව තණ්හාව. හැබැයි කැමැති වූ පමණින් ඒ දේ නැති කරන්න බෑ. බුදුරණන් වහන්සේ දේශනා කළේ සංකත වලින් ගන්න පුළුවන් ශ්‍රේෂ්ඨතම දේ වූ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කවුරු හරි කෙනෙක් අනුගමනය කළොත් එහෙම අන්න ඒ කෙනාට පුළුවන් කියනවා මේ සසර දුකින් නිදහස් වෙන්න. ඊතර බලන්න පින්නත්. ඊතර බුදුරණන් වහන්සේ දේශනා කරනවා මේ විදිහට සයන් අභිඤ්ඤාය කමුදිසය මේ විදිහට සියල් අවබෝධ කළ බුදුරජාණන් වහන්සේට කොහෙන්ද කියලා අහනවා ගුරුවරි කොහෙන්ද කියලා අහනවා ආචාර්යවරු. ඊතර බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ ලෝකේ බුදුරජාණන් වහන්සේට ආචාර්යවරු නෑ කියන නමේ ආචාර්යවත්ති මේ ලෝකේ බුදුරජාණන් වහන්සේට ආචාර්යවරු නෑ කියන සාදිසා මේන විජ්ජති මේ ලෝකේ බුදුරජාණන් වහන්සයා සමාන කෙනෙක්වත් නෑ කියනවා. ඒ කියන්නේ පින්නත් දැන් කවුරු හරි කෙනෙක් කල්පනා කරන්න අපි පොඩි කාලේ ඉඳන් අපි මොනවා හරි දෙයක් කරන්න ගියොත් ඒ ගොඩාක් දේවල් වලදී අපේ පිටිපස්සෙන් යම්කිසි ගුරු ඇසුරක් තියෙනවා නේද? ඒ කියන්නේ අපි කෑමක් කන්න ගියත් අපිට කවුරු හරි කියලා දෙනවා නේද? ඊට පස්සේ අපි ගමනක් බිමනක් යන්න ගියත් අපිට යන්න ඕන පිළිවෙල කියලා දෙනවා.
ඊටස යාලු ඇසුරු කළත් යාලුන් ඇසු කරන්න ඕන විදිහ කියලා දෙනවා නේද? ඊට පස්සේ අපි මොකක්ද රැකී රක්ෂාවකට ඉගෙන ගන්නවා. ඒ ඉගෙන ගන්නේ ගුරු ඇසුරක් නිසා. එතකොට මේ විදිහට මේ ලෝකයේ තියෙන සාමාන්‍ය දේවල් වලටත් අපි ගුරු ඇසුරක් එක්ක එහෙම නැත්නම් කාගෙන් හරි ඉගෙනගෙන තමයි මේ දේවල් මේ කරන්නේ. හැබැයි පින්වත්නි මේ ලෝකේ යම් දුෂ්කරම දෙයක් ඇද්ද රාගේ දුරු කිරීම නම් වූ, එහෙම නැත්නම් ද්වේෂයේ දුරු කිරීම නම් වූ, මෝහයේ දුරු කිරීම නම් වූ දුෂ්කර දේ ඇද්ද, අන්නේදී බුදුරජාණන් වහන්සේ කලේ කිසිම ආචාර්යවරුගේ උපකාරකින් තොරවයි. අන්න ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නමේ ආචාර්යවත්ති සම්මා සම්බුදුරජාණන් වහන්සේලාට ආචාර්යවරු නෑ කියනවා. සාදිසා මේ නවිජ්ජති, මේ ලෝකේ බුදුරජාණන් වහන්සේයා සමාන කෙනෙකුත් නෑ කියනවා. සදේව කස්මින් ලෝකස්මින් නත්තිමී පටිපුද්ගලෝ, මේ දෙවියන් සහිත මිනිසුන් සහිත ඒ වගේම ශ්‍රමණ බ්‍රාහ්මණී සහිත මේ ලෝකේ බුදුරජාණන් වහන්සේ හා සමාන කෙනෙක් නෑ කියනවා පින්වත්. එතකොට බුදුරජාණන් වහන්සේ හා සමාන කෙනෙක් මේ තුන් ලෝක ධාතුවේ වෙන නෑ කියනවා. එතකොට බලන්න එහෙනම් අපි බුදුරජාණන් වහන්සේ කොච්චරනම් ශ්‍රේෂ්ඨයිද, බුදුරජාණන් වහන්සේ කොච්චරනම් උතුම්ද. බුදුරජාණන් වහන්සේ මේ සියලුම ලෝක සත්ත්වය අතරින් ශ්‍රේෂ්ඨ, ඒ වගේම මහානි උත්තමයන් වහන්සේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන පින්වත්නි අහං යරහා ලෝකේ, අහං සත්ත අනුත්තරෝ, මේ ලෝකේ වාසය කරන උත්තම රහතන් වහන්සේ කියනවා බුදුරජාණන් වහන්සේ. එතකොට පින්වත්නි කවුරු හරි කෙනෙක් රාග දේශ මෝහ මුලින් උපටලා දැම්මොත් එහෙම ඒ කෙනාගේ හිත නිකිලස් වෙනවා කියනවා. ඒ කෙනා උත්තම රහතන් වහන්සේලා අතර කෙනෙක් බවට පත් වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ හිතේ තිබ්බ ඒ යම් තා කෙලිස් ඇද්ද ඒ සියලුම කෙලිස් ප්‍රහාණය කළා. බුදුරජාණන් වහන්සේ දී කලේ පින්නත්නි මේ ලෝකේ කිසිම ගුරු ඇසුරක් නැතුව, මේ ලෝකේ කිසිම දහමක ඇසුරක් නැතුව බුදුරජාණන් වහන්සේට වෙන කාරණා තිබ්බේ නෑ උපකාර කරගන්න. බුදුරජාණන් වහන්සේගම ස්වම්භූ ඥානයෙන් තමයි ඒ ධර්මය අවබෝධ කළේ, නිවන සාක්ෂාත් කළේ, රාග දේශ මොහ දුරු කළේ නේද? එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන පින්වත්නි නමේ අහංහි අරහා ලෝකේ, මේ ලෝකේ වැඩි ඉන්න උත්තරීතර රහතන් වහන්සේ කියනවා. ඒ කියන්නේ පින්වත්නි එක දවසක් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා අහනවා වීරංජ කියලා බ්‍රාහ්මණෙක්. වීරංජ කියන බ්‍රාහ්මණෙක් බුදුරජාණන් වහන්සේ එතකොට වැඩි ඉන්නේ පින්වත්නි වීරංජාවි නලේරු කියන කොහොඹ ගහමුලේ වැඩි ඉද්දී බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා අහනවා ස්වාමීනි ශ්‍රමණයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ වැඩිහිටි බ්‍රාහ්මණයන්ට, වැඩිහිටි ශ්‍රමණයන්ට, ඒ වගේම වැඩිහිටියන්ට ඔබ වහන්සේ ගෞරව කරන්නේ කියලා කියනවා. ඒක ඇත්තද කියලා අහනවා. මොකක්ද ඇහුවේ? බුදුරජාණන් වහන්සේ ශ්‍රමණ ගෞතමයන් අදමියා බ්‍රාහ්මණී ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ඔබ වහන්සේ මේ වැඩිහිටි බ්‍රාහ්මණව අපහම, මහාසාර බ්‍රාහ්මණව අපහම ඔබ වහන්සේ ඒ මහාසාර බ්‍රාහ්මණයන්ට ගෞරව කරන්නේද කියලා ඇහුවා. ආසන පනවන්නේද, පෙරට ගමන් කරන්නේද, පෙර ගමන් යන්නේද කියලා ඇහුවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන පින්වත්නි මේ දෙවියන් සහිත සදේවකේ ලෝකේ සමාරකී සබ්‍රහ්මකේ, මේ දෙවියන් සහිත මිනිසුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණී සහිත මේ ලෝකේ බුදුරජාණන් වහන්සේට පෙරගමන් යන්න කිසි කෙනෙක් නැහැ කියනවා. ඒ වගේම ආසන පනවන්න කිසි කෙනෙක් නැහැ කියනවා. ඒ වගේම පෙරගමන් ගිහිලා ගෞරව සත්කාර කරන්න කිසි කෙනෙක් නැහැ කියනවා. බුදුරජාණන් වහන්සේ කාට හරි මේ විදිහට ගෞරව සත්කාර කළොත් එහෙම ඒ කෙනාගේ හිස තමන්ගේ බෙල්ලෙන් ගැලවිලා බිමට වැටෙනවා කියන. ඒ ගෞරවය කිසිම කෙනෙක්ට දරා ගන්න බෑ කියන. එතර පින්වත් බුදුරණස්ස මේ ඉදිරි දේශනා කරලා දේශනා කරන පින්වත් බ්‍රාහ්මණේ කල්පනා කරලා බලන්න කියනවා. ඉන්නවා කියනවා කිකිලියගේ බිත්තර 8ක් හරි 10ක් හරි 12ක් හරි තියෙන කිකිලියෙක් ඉන්නවා කියනවා. මේ කිකිලිය මේ බිත්තර 8 හරි 10 හරි 12 හරි හොඳට ආරක්ෂා කරනවා කියනවා. ඊට පස්සේ තමන්ගේ ශාරීරියේ උණුසුම මේ බිත්තර වලට දෙනවා කියනවා. ඒ බිත්තර මෝරලා යන විදිහට. ඊට පස්සේ අර කුකුළු ගඳ දෙනවා කියනවා. ඒ බිත්තර ටික මෝරන්න.
එතන මේ විදියට මනාකොට මේ කුකුළු ගඳ දෙද්දී උණුසුම දෙද්දී අර බිත්තර ටික ටිකින් ටික ටිකින් ටික මෝරලා යම් මොහොතක් තියෙනවා කියනවා ඒ බිත්තර අතරින් එක බිත්තරයකින් කුකුළු පැටි තමන්ගේ නියසිලින් හරි එහෙම නැත්නම් තමන්ගේ හොටින් හරි අර බිත්තරේ සිදුරු කරගෙන ඉරලා බිත්තරෙන් එළියට එනවා කියනවා. ඒතර මේ විදිහට බිත්තරෙන් එළියට ආවට පස්සේ අර සියලුම බිත්තර අතරින් අර කුකුළු පැටියා පළවෙනි අනිමේදි කියලා අහනවා. ශ්‍රේෂ්ඨ කෙන අනිමේදි කියලා අහනවා. ඒ වගේම ජේෂ්ඨ අනිමේදි කියලා අහනවා. අර බ්‍රාහ්මණ උත්තර දෙනවා සාමීනි ඒ විදිහට අර එන කුකුළු පැටියව අතරින් අර පළවෙනිට ආපු කුකුළු පැටියා ශ්‍රේෂ්ඨයි කියනවා. එයා තමයි කියන එතන වැඩිහිටි. එයා තමයි කියනවා වැඩිහිටිම කෙනා එතන ඉන්න. ඊට පස්සේ බුදුරණන් වහන්සේ දේශනා කරන පින්වත්නි මේ දෙවියන් සහිත බ්‍රාහ්මීන් සහිත ඒ වගේම මිනිසුන් සහිත මේ ලෝකේ බුදුරජාණන් වහන්සේට වැඩිහිටි කියලා කියන්න පුළුවන් කිසිම කෙනෙක් නැහැ කියන බුදුරණන් වහන්සේට වඩා වැඩිහිටි කියන්න පුළුවන් කෙනෙක්. ඒ වගේම මේ ශ්‍රමණ බ්‍රාහ්මණීන් අතර මේ ලෝකේ දෙවියන් මිනිසුන් අතර මේ ලෝකේ බුදුරජාණන් වහන්සේ ශ්‍රේෂ්ඨයි කියන. බුදුරජාණන් වහන්සේ ජ්‍යෙෂ්ඨයි කියන. ඒ වගේම බුදුරජාණන් වහන්සේ මහානීයයි කියන. අන්නේ නිකෙලස් බුදුරජාණන් වහන්සේ තමයි පින්වත්නි අපිට බුද්ධං සරණං ගච්ඡාමි කියලා සරණ යන වාසනාව ලැබුණේ. අන්නේ උත්තමයන් වහන්සේ වදාළ ධර්මයේ තමයි අපිට ධම්මං සරණං ගච්ඡාමි කියලා සරණ යන ලැබුණේ. ඒතර බලන්න ජීවිතේට මම අර කලින් කිව්වා වගේ මොනතරම්නම් ලාභයක්ද? අපිට ටික කාලයකට ලැබිලා තියෙන ලොකු ලාභයක් මේක. නේද? බුදුරජාණන් වහන්සේගේ සරණ කියන එක. මොකද පින්වත්නි අපි මේ සංසාරේ සැරිසරාගෙන ඉද්දි අපිට වෙනින් දේවල් නම් ඕනතරම් හම්බ වෙනවා නේද? ඊඩකඩන් යාන වාහන, ඊට පස්සේ ගේ දොර, ඊට පස්සේ දරුවෝ සියල්ල, ඊට පස්සේ දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක, ඊට පස්සේ මහගෙදරුණු සතර අපාය අපි කැමතුණක් නැතත් අපිට මේ සියල්ල හම්බ වෙනවා. හැබැයි පින්වත්නි බුදුරජාණන් වහන්සේ නමක් මේ වගේ උතුම් නිකලි ශාස්ත්‍රුන් වහන්සේ නමක් අපිට ඒ විදිහට මුණ ගැහෙන්නේ. මේ විදිහට උතුම් නිවනට තියෙන මාර්ගය පෙන්වන ඒ උතුම් ධර්මය අපිට එහෙම මුණ ගැහින්නේ. එහෙනම් මේ ලැබිලා තියෙන සන සම්පත්තිය කියන උතුම් ලාභය ටික කාලයකට හම්බලා තියෙන ලොකු ලාභයක් වාසනාවක්. ඒතර ඔබ අව සියලු දිනාටම ඒ ලාභය ලබන්න වාසනාව ලැබිලා තියෙනවා නේද? ඒතර පින්වත්නි බුදුරජාණන් වහන්සේ මේ විදිහට දේශනා කරනවා අහං සත්ත අනුත්තරෝ මේ ලෝකේ ඉන්න උතුම්ම ශාස්ත්‍ර අනුත්තරෝ ශාස්ත්‍රුන් වහන්සේ කියනවා ඒකෝ මි සම්මා සම්බුද්ධෝ සිති භූතෝස්මි නිබ්බුතෝ. ඒ බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ වාසය කරන එකමික සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියනවා. ඒ කියන්නේ පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පෙර පසු නොවි මේ ලෝකේ එකවර දිනමක් පහළ වෙන්නේ නැහැ කියනවා. එතකොට මේ ලෝකේ ස්වභාවයක් කියනවා බුදුරජාණන් වහන්සේලාගේ ඒ ගුණය දෙනමගේ ගුණය දරන්න බෑ කියනවා මේ ලෝක ධාතුවට. ඒතර බලන්න පින්වත්නි බුදුරජාණන් වහන්සේලාගේ ජීවිතය. ඒතර වාය කල්පනා කරන්න දැන් පසේ බුදුරජාණන් වහන්සේලා නම් 500 නමක් එහෙම නැත්නම් කිහිප නමක් මේ ලෝකයේ එකවර පහළ වෙන්න පුළුවන්. එහෙම පහළ වුණ කතා අපි අති සිද්ධි අහලා තියෙනවා. රහතන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ වැඩි ඉන්න කාලේ රහතන් වහන්සේලා වැඩ ඉඳලා තියෙනවා. ඒතර නිකලිස් ගුණදරු රහතන් වහන්සේලා පවා නිකලිස් ගුණදරු පසී බුදුරජාණන් වහන්සේලා පවා මේ ලෝකේ ඉඳලා තියෙනවා. හැබැයි පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේලා දෙනමක් එකවර පහළ වෙන්නේ නැහැ කියනවා. ඒතර බලන්න මේ ලෝකේ ඒ බුදුරජාණන් වහන්සේගේ ගුණේ කොච්චරනම් උතුම්ද. ඊට පස්සේ දේශනා කරනවා ඒකෝ මි සම්මා සම්බුද්ධ සිති භූතෝස්මි නිබ්බුතෝ. ඒ බුදුරජාණන් වහන්සේගේ ස්වභාවය කියනවා ගොඩාක් සිසිල් වෙලා නිවිල කියන වාසය කරන්න. ගොඩාක් සිසිල්ලුණු නියුණු සිතක් කියනවා තියෙන්නේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ සියලු කෙලිසුන් ප්‍රහාණය කළ කියන වාසය කරන්න. එතකොට පින්නත් මේ විදිහට දැන් මේ උපකාජීවකට බුදුරජාණන් වහන්සේ දේශනා කළා. අවසානයේ දේශනා කරනවා ධම්ම චක්කම් පවත්තේතුම් ගච්ඡාමි කාසිනම් පුරං. උපක තථාගත වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දහම්සක ප්‍රවර්තනය කරන්න මේ කසී රට සැවැත්නුවර
කසීරට පංචවගේ භික්‍ෂූන් ඉන්න ඉස්සිපතන මිගදායට වඩිනගමක් නයි. අන්ද භූතස්මිං ලෝ කස්මින් ආහංචං අමත දුන්දුමින්ති. බුදුරජාණන් වහන්සේ මේ අවිද්‍යාවෙන් වැසුණු ලෝකයාට අමෘතේ නමු දහම් බෙරේ වයන්ඩයි කියන මේ වැඩම කරන්න බලන් පින්නද. එතර බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධත්වයේ සම්බුදුණු මුල් කාලෙම දේශනා කරපු ලස්සන දහම් කතාවක් මේක. ඊට පස්සේ බුදුරජාණන් දේශනා කරනවා, දැන් මේ කතාව අහන් ඉන්න උපකාජීවක බුදුරජාණන් වහන්සේගෙන් අහනවා, යතාකෝත්වං ආවසෝ පටිජානාසි අරහසි අනන්ත ජිනෝති. අහන්නේ ස්වාමීනි ශ්‍රමණයන් වහන්සේ, ඇවැත්නි ඔබ වහන්සේ මේ දේශනා කරන්නේ ඔබ වහන්සේ අනන්තයටම දිනූ කෙනා කියලාද කියලා අහන. ඔබ වහන්සේ අනන්තයටම දිනූ කෙනා කියලාද මේ කියන්නේ කියලා අහන. ඊට පස්සේ බුදුරණස් දේශනා කරනවා, මාදිසත්තේ ජිනා හොಂತಿ යේ පත්ත ආසවක්යන්. දේශනා කරනවා, පින්නත් උපක කවුරු හරි කෙනෙක් ආශ්‍රවයන් සේකරලා නම් වාසය කරන්නේ, අන්නේ කිනාට දිනූ කිනා කියලා කීවට කමන්නේ. ජිනාමි පාපකා ධම්මා තස්මාහං උපකෝජිනෝති. ඒ තථාගතෝ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ සියලුම කෙලිසුන් ප්‍රහාණය කරලා සියලුම පාප ධර්මයන් දිනල කියන වාසය කරන්නේ. අන්නේ නිසා බුදුරජාණන් වහන්සේට ජිනෝති දිනූ කිනා කියලා කිව්වට කමන්නේ කියනවා. එතර බලන්න පින්වත්නි, අන්නේ විදිහට සියලුම පාප ධර්මයන් නික්මවා ගිය සියලු කෙලිසුන් දිනු, ඒ වගේම මේ ලෝකේ සියලුම ගුණ ධර්ම පොදවාගත්ත, ඒ වගේම මේ සියලුම දේ කෙරෙහි කිසිදු ආසාවක් නැති සියලු කෙලිසුන් ප්‍රහාණය කළ ඒ අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප සියලු දෙනාගේම නමස්කාරේ වේවා. සාදු සාදු සාදු. අද දවසේදී මේ උතුම් සදහම් දේශනාව සඳහා සදහවර දායකත්වය දරන්නේ නුගේගොඩ මිරිහාන රූපසිරි මාවතේ පදිංචි පින්වත් ප්‍රභාත් කුලතුංග මහතා, ඒ වගේම දීප්ති කුලතුංග, ජගත් කුලතුංග යන පුතුන් විසින්, ඒ වගේම ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පදිංචි විශේෂඥ වෛද්‍ය කුමාරි ඔබේසේකර දියණිය, ඒ වගේම රංජිත් ඔබේසේකර මහතා, පුෂ්පා නිර්මලා සමන්තා යන පින්වත් පින්නතුන් විසින් අද දවසේදී මේ ධර්ම දානය සඳහා දායකත්වයේ දරනවා. ඒ වගේම මේ පින්නතුන් මේ විදියට මේ ධර්ම දානීන් රැස් කරගන්නට යෙදුන සියලු පුණ්‍ය ධර්මයන් අපි මුලින් අනුමෝදන් කරමු. පින් කැමති සියලු දෙවියන්ට, පින් කැමති සියලු දෙවියෝ මේ පින් සතුටින් අනුමෝදන් මිත්තා. ඒ වගේම ඔබ අප සියලු දෙනාගේ ඉෂ්ඨිතකාමී සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් මිත්තා. දෙවියන්ගේ දිව්‍ය ආශිසුරු දිව්‍ය සැපේ වැඩිත්වා. පිනින් සතුරන දෙවරුන්ගේ ධාර්මික ආරක්ෂාව රැකවරණි. පින්වත් ප්‍රභාත් කුලතුංග, දීප්ති කුලතුංග මහතා ඇතුළු පින්වත් සියලුම දෙනාටත් ඔබ අප සියලුම දෙනාටත් සලසා දිත්වා. දෙවියෝද තුම් ධර්මාබෝධ කිරීමේ වාසනාව ලබත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කරගන්නට යෙදුන සියලු පුණ්‍ය ධර්මයන් පින්වත් ප්‍රභාත් කුලතුංග, දීප්ති කුලතුංග යන මහත්වරුන් නමින්, ඒ වගේම මේ පින්වත් සියලු දෙනා නමින් මේ පරිලයන්ට යෙදුන විශේෂයෙන් සඳහන් කරලා තියෙනවා, නුගේගොඩ මිරිහාන රූපසිරි මාවතේ අංක 51 නිවසේ විසූ මීට වසර 2කට පෙර මේ පරිලව ගිය පින්වත් මේ පරිලයන්ට විශ්‍රාමික විදුහල්පතිනි MD කුලතුංග මෑණියන්ට මේ පින් අනුමෝදන් විත්වා. ඒ වගේම වයස අවුරුදු 95ක් ආයු වළඳා මීට වසර 8කට පෙර මේ පරිලව ගිය විශ්‍රාමලත් විදුහල්පති ග්‍රන්ථකර්තෘ MM කුලතුංග පියාණන්ට මේ පින් අනුමෝදන් විත්වා. ඒ පින්නතුන්ගේ පරිලව ජීවිත සුවපත් වේවා, සැපවත් වේවා, සැපින් සැපේටපත් වේවා. ඒ වගේම මේ පින්නතුන්ගේ මේ ජීවිතේ කටින්දලා මේ පරිලයන්ට යෙදුන සියලුම මළගිය ඥාතීන්ට මේ පින් අනුමෝදන් විත්වා. අනන්ත සසර පුරාවට මේ පරිලයන්ට යෙදුන පින් බලාපොරොත්තු යම් තාක් මළගිය ඥාතීන් නැද්ද, ඒ සියලු මළගිය ඥාතීන්ට මේ පින් අනුමෝදන් විත්වා. මළගිය ඥාතීන්ගේ පරිලෝ ජීවිත සුවපත් වේවා, සැපවත් වේවා, සැපින් සැපේටපත් වේවා. මේ උතුම් පුණ්‍ය ධර්මීය අනුභවයෙන්
ඒ අයිගේ පරලෝ ජීවිත සැපවත් වේවා, සසර දුකෙන් නිදහස් වෙන්නට මේ පින් උපකාර වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කරගන්නට යෙදුන සියලු පුණ්‍ය ධර්මයන් අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් මිත්වා, ඒ වගේම සීල් ගුණදාම වඩන මහා සංඝරුවනට මේ පින් අනුමෝදන් මිත්වා, පින්නතුන් වහන්සේලා නිදුක් නීරෝගී සුවපත් භාවය ලබත්වා, ඒ වගේම අනගාරිකා මෑණියන් වහන්සේලාට පැවිදි අපේක්ෂක දූපතුන් සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් මිත්වා. ඒ වගේම අද දවසේදී උතුම් ධර්ම දානය සඳහා දායකත්වය දරන පින්වත් ප්‍රභාත් කුලතුංග, දීප්ති කුලතුංග, ජගත් කුලතුංග යන පින්වත් සියලු දෙනාට මේ පින් අනුමෝදන් මිත්වා. ඒ වගේම අද දවසේදී මේ ධර්ම දානය සඳහා වචනයකින් හෝ උදව් උපකාර කළ කෙනෙක් ඇත්නම් සියලු දෙනාට මේ පින් අනුමෝදන් මිත්වා. ඒ වගේම පවුල්වල ඥාති හිතමිත්‍රාදී දූදරු සියලුම දෙනාටත් මේ පින් අනුමෝදන් මිත්වා. හැම දෙනාම උතුම් බුද්ධානුභාවීන්, උතුම් ධම්මානුභාවීන්, උතුම් සංඝානුභාවීන්, මේ රැස්සුණු පිණි උතුම් පුණ්‍යානුභාවීන් හැම දෙනාගේම ජීවිත සුවපත් වේවා, සුවපත් වේවා, සැපවත් වේවා, සැපයෙන් සැපයට පත් වේවා. හැම දිනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සසර දුකෙන් නිදහස් වෙන්නට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. හැම දිනාටම තිරුවන් සරණයි. නමෝ බුද්ධාය. 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 නමෝ බුද්ධා. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube channel එක subscribe කරන්න.